ආයුබෝවන් මෙවර නිතිෆෙම් කටින මහා පුණ්‍යෝත්සවය දසවන වරට පැවැත්වෙන්නේ ඓතිහාසික ඇඹිලිපිටිය පල්ලිවැද්ද සංකපාල රාජමහා විහාරස්ථානයේදී ඒ මහානීය පින්කමේ පිරිකර පූජා කර ඔබටත් නේකවිද කුසල් රස කරගන්නට පුළුවන් 077 41 51 272 අංක යමතා ඔබේ අවස්ථාවත් නොපමාව වෙන් කරගන්න අද නෙතිෆිම් ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේ මම
ඉරිදා ධර්ම දක්ෂිනාව සඳහා බොම අපූර්ව දහම් කාරණාවක් දේශනාවට මාතෘකාව හැටියට තෝරා ගත්තා. අද මම බොහොම වටින දහම් කතාවක් තුලින් පින්වත් හැම දෙනාටම බොම වටින දහම් කරුණු කිහිපයක් ඒ ඔස්සේ විස්තර කරලා දෙන්නයි මේ බලාපොරොත්තු වන්නේ. එක්තරා අබුද්ධෝත්පාද කාලයක පිඟුතුනි දඹදිව බරණැස් නුවර සහෝදරයෝ තුන්දෙනෙක් වාසය කළා. මේ සහෝදරයන්ගේ වෙළඳාමක් තිබුණා. ඒ වෙළඳාම තමයි මීපැණි වෙළඳාම. මේ සහෝදරයෝ තුන්දෙනා බොහොම සමග සම්පන්නව තමයි එකටම මේ ව්‍යාපාරය කරලා ඒ තුنين ලැබෙන ආදායමින් ජීවත් වුණේ. එතනදී වැඩිමහලු සහෝදරයා කරන්නේ මීපැණි තියෙන ගම්මානවලට ගිහිල්ලා ඒ ඒ තැන්වලින් මීපැණි ගන්නවා. දෙවෙනි සහෝදරයා කරන්නේ ඒ වැඩිමහලු සහෝදරයා අරගෙන දෙන මීපැණි නුවරට අරගෙන එනවා. බාල සහෝදරයා කරන්නේ ඒ මීපැණි විලඳ සැලක තියාගෙන නුවර විකුණනවා. මේ විදියට තමයි ඔවුන් ඒ ව්‍යාපාරය කරන්නේ. ඉතින් මේ කාලයේදී ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නම උන්වහන්සේට ශාරීරියේ ඇතිවෙච්ච වන රෝගයක් නිසා උන්වහන්සේ ඒට ප්‍රතිකර්මයක් වශයෙන් මීපැණි අවශ්‍ය නිසා උන්වහන්සේ මීපැණි හොයාගෙන බරණැස් නුවරට වැඩම කළා. උන්වහන්සේ වැඩම කරලා උන්වහන්සේ කල්පනා කරනවා කොයි වීදියක වැඩම කළොත් මට අද දවසේ මීපැණි ලැබෙයිද කියලා. ඉතින් පසේ බුදුරජාන් වහන්සේ මෙහිම කල්පනා කර කර ඉන්න අතරේ එක්තරා සිටු කුලයක දාසකම් කරන දුප්පත් ස්ත්‍රියක් ඇ තමන්ගේ නිවසේ ඉඳලා ජලය රැගෙන ඒම සඳහා කලත් රැගෙන මෙනි මේ මාර්ගයේ ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේව දැකපු මේ දුප්පත් ස්ත්‍රිය ඉනේ තිබිච්ච කල ටික පැත්තකින් තියලා උන්වහන්සේ වෙත එළඹිලා උන්වහන්සේට වන්දනා කරලා විමසන ස්වාමීනි කුමන කාරණාවක් නිසා ඔබ වහන්සේ මේ වීදියේ වැඩම කරනවද කියලා. එතකොට උන්වහන්සේ තමන් වහන්සේගේ අවශ්‍යතාවය කියනවා. නැගණිය මීපැණි ලබා ගන්න පුළුවන් කොයි වගේ වීදියක වැඩම කළොත්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ දුප්පත් ස්ත්‍රිය තමන්ගේ අත දිගු කරලා අර තරුණියගේ වෙළඳ සැල පෙන්නනවා. ස්වාමීනි ආන් අර වෙළඳ සැලේ තමයි මීපැණි තියෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ එතනට වැඩම කරන්න ඔබ වහන්සේ එතනට වැඩියොත් මීපැණි ලැබේ කියලා ඈ ඒ වෙළඳ සැල පෙන්නුවා. පසේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. ඒ දිහා බලාගෙන ඉඳපු මේ දුප්පත් ස්ත්‍රිය කල්පනා කරනවා උන්වහන්සේට එතනින් මීපැණි නොලැබුණොත් තමන්ගේ ඉනේ රැඳි අලුත් වස්ත්‍රේ විකුණලා ඒ ලැබෙන මුදලින් උන්වහන්සේට මීපැණි දෙනවා කියලා. පිඟුතුනි මේක මේ දානේ පිළිබඳව දන්න කෙනෙකුගේ හිත පිඟුතුනි කොයිතරම් බලවත්ද කියලා හිතන්නකෝ. සසරේ ලැබෙන අවස්ථාවල් හරියට පිඟුතුනි ලබා ගත්තම සංසාරයේ කෙනෙකුට ලැබෙන පිඟුතුනි මහා ලාභ මේවා. ඇට සිතට ආපු සිතුවිල්ල බලන්න මොනතරම් පෝසත් සිතුවිල්ලද හිතට ආවේ. මීපැණි නොලැබුණු තමන් අඳින වස්ත්‍රය විකුණලා මීපැණි දන් දෙනවා කියලා හිතුවා. අර මේ වගේම සිදුවීමක් මහා කච්චායන මහරහතන් වහන්සේටත් උනානි. මහා කච්චායන මහරහතන් වහන්සේ දවසක් එක්තරා නගරයකට පිණ්ඩපාතේ වැඩියා. ওই නගරේ ඉන්නවා සිටු දියණිවරු දෙන්නේ. දෙදෙනාගෙන් කුලවල් සිටු කුල. හැබැයි එක සිටු කුලයක් දුප්පත්. ඒ කියන්නේ උන් කලින් සිටුවරු. නමුත් දැන් පවතින පරම්පරාව දුප්පත් පරම්පරාව. නමුත් ඒ සිටු දියණියට බොම ලස්සන දිගු වරලසක් තියෙනවා. ඒ නිසා ඇගේ ඒ වරලසෙන් ඇගේ ශාරීරිය බබලනවා. අනිත් සිටු ගෙදර දියණිය බොහොම පොහසත්. නමුත් ඇයට එහෙම දිගු වරලසක් නෑ. ඒ නිසා ඇයගේ ශාරීරිය
ඒකින් අවලස්සනයි. දවසක් මෙය කහවණු 1000ක් දීලා එක්තරා අතවැසියෙක් යවනවා අර දුප්පත් ස්ත්‍රියට දීලා ඇගේ කෙස්වැටිය කපාගෙන ඉන්න පුළුවන්ද කියලා. නමුත් ඇය තමන්ගේ කෙස්වැටිය කහවණු 1000කටවත් දුන්නේ නෑ. කහවණු 1000ක් කියන්නේ ලොකු මුදලක්. සාමාන්‍යයෙන් එක කහවණුවක් අද මිලකින් කිව්වොත් පින්වතුනේ 9 ලක්ෂ ගාණක් විතර වටිනවා. නමුත් ඇයි දුන්නේ නෑ. නමුත් පින්වතුනේ එදා මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩපු වෙලාවේ උන්වහන්සේගේ පාත්‍ර හිස්ව තියෙනවා දැකලා මෙය උන්වහන්සේත් එක්ක වැඩපු අටනමටම තමන්ගේ නිවසට ආරාධනා කරා. තමන්ගේ ගෙදර හිටපු මිත්තනියට තමන්ගේ කෙස්වැටිය කපලා දීලා කිව්වා අර සිටු දියණියට දීලා මේක දෙනවයි කිව්ව කහවණු දා හිල්ලන් ඉන්න කිව්වා. තමන් බොහොම ආදරය කරපු තමන් බොහෝම කැමැත්තෙන් හිටපු කෙස්වැටිය කපලා ඒක විකුණන්නේ මොකක් නිසාද? දන් දෙන්න. අපේ පින්වතුන් බලන්න හිත මොනතරම් පොහසත්ද? එහෙම පොහසත් සිතුවිලි පහළ වෙන්නේ සංසාරේ ඒ නුවණ වඩපු එකේ ප්‍රතිඵලයක් නිසා. සසරේ බණ අහලා බුද්ධෝත්පාද කාලවල ලැබපු ලාභය නිසායි එමෙ සිතුවිලි පහළ වෙන්නේ. කතාව නම් බොහොම දිගයි. අපට බොහෝ කරුණු කියන්න ගියොත් අද අපේ දේශනාවට ඒක කරුණු දක්වන්න කාලය මදි වෙන්න පුළුවන්. නමුත් මම කතාව අවසන් කරන්න ඕන නිසා ඒක පොඩියෙන් කෙටියෙන් පැහැදිලි කරන්නම්. සිටු දියණියට කෙස්වැටිය කපල යවුවම ඒ සිටු දියණිය කල්පනා කරනවා මෑටම කහවණු 1000 යවලත් මේ කෙස්වැටිය කපල දුන්නේ නේ. නමුත් දැන් මම නොඉල්ලත් මට කෙස්වැටිය කපල යුවේ මෑට ලොකු මුදල් අවශ්‍යතාවයක් ඇති. දැන් කොහොමත් මෑට මේක මං එපා කිව්වත් මෑට මේ කෙස්වැටියෙන් වැඩක් නැහෙනි. එනිසා සිටු දියණිය දන්නවා කීයක් කී කිව්වත් මේ කෙස්වැටිය දෙනවා කියලා. අන්තිමට සිටු දියණිය අර කෙස්වැටියට මිල නියම කෙරේ කහවණු 8යි. සිටු දියණිය කියනවා මම හිසේ තියෙන කෙස්වැටියට තමයි කහවණු 1000ක් නියම කළේ. හැබැයි දැන් මට ওই කෙස්වැටිය කහවණු 1000ක් වටින්නේ. දැන් මට වටින්නේ ඔක කහවණු 8යි. කහවණු 8ක් දීලා කෙස්වැටිය ගත්තා. ඉතින් කීය කිව්වත් දෙනෙවිත්‍ය දන්නවා. මං හිතනවා මේකත් හොඳ කරුණක් කියලා. මොකද සමහර වෙලාවට පින් කරන උදවියටත් ජීවිතයේ ওই වගේ පින්ඔතුනේ දුෂ්කර කාල උදා වෙනවා. එම දුෂ්කර කාල උදා වෙනවා. සමහර වෙලාවට ලැබෙන අනුග්‍රහයවල් නැති වෙනවා. සමහර වෙලාවට උදව් උපකාර පවා අහිමි වෙලා යනවා. සමහර වෙලාවට Taman එක එකට හිටපු පිරිස පවා මේ පින්කම් කරන කාලවල ලාමනාප වෙනවා. ආර්ථික ප්‍රශ්න එනවා. සමහරලාට ලෙඩ දුක් වලින් කරදර එනවා. සමහරලාට Tamanට බොමු දුෂ්කරම කාල උදා වෙනවා පින්කම් කරන කාලවල වල. පිඟුතුනි සමහරලාට අපට හිතෙනවනේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මම දකින්නේ ඒ අපේ වීරිය වඩන් ඉතුරු වෙච්ච කාලකිලේ මගේ නඟ අදහස. අපි නිවන් දකිනකොට අපට තියෙනවනේ පිඟුතුනි දියුණු කරගන්න ඕන කාරණාවල්. සද්ධාව දියුණු කරගන්න ඕන. වීරිය දියුණු කරගන්න ඕන. සිහිය දියුණු කරගන්න ඕන. සමාධිය දියුණු කරගන්න ඕන. ප්‍රඥාව දියුණු කරගන්න ඕන. දැන් ඕවා දියුණු කරගත්තොත් තමයි කවදා හරි දවසක අපට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට සද්ධාව දියුණු වෙන්නේ කොහොමද? එක පැත්තකින් තිසරණ පිළිබඳව ගුණ අහන්න ඕන. එතකොට සද්ධාව දියුණු වෙනවා. හැබැයි පින්වතුනි ඔය සද්ධාව ස්ථාවරද කියලා අපි කොහොමද දන්නේ? මට භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් තියෙන සද්ධාව ස්ථාවර සද්ධාවක්ද? ඒක ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් සද්ධාවක්ද කියලා පිඟති මම කොහොමද දන්නේ? මගේ සද්ධාව මනින මිනුම් දණ්ඩ මොකද්ද? දැන් මට හොඳ සද්ධාාවක් බුද්ධ රත්නිය පිළිබඳව තියෙනවා කියලා මම කොහොමද දන්නේ? පිඟතුනි මගේ මේක පෞද්ගලික අදහසක්. මගේ අදහස නම් බුද්ධ රත්නිය සම්බන්ධයෙන් අපේ හිතට යම් අසද්ධාවන්ත සිතුවිල්ලක් ආපු වෙලාවට අන්න ඒ වෙලාවට මගේ හිත තුලේ භාගතුන් හන්සේ සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ සද්ධාවක්ද කියලා හිතීම සම්බන්ධයෙන් තමයි මගේ සද්ධාව මැනින්නේ. දැන් මම අර පහුගිය දවසකත් අපේ පින්වුතුන්ට දහම් කතාවකදී කියලා දුන්න මතක ඇති. ඒක අද කාලෙත් සමහරලාවට භාගතුන් හන්සේ සම්බන්ධයෙන්
විවිධ විවිධ කතා අහන්න ලැබෙනවනි. උදාහරණයක් හැටියට ගත්තොත් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ පිළිබඳව අපට නොයි කතා අහන්න ලැබෙනවා. සමහර කෙනෙක් කියනවා සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිද්දා කියන එක අපි කොහොමද ඔප්පු කරලා කියන්නේ? සිද්ධාර්ථ කුමාරයා කතා කරා කියන එක අපි කොහොමද ඔප්පු කරලා කියන්නේ? ඒතර ඔවුන්ගේ ප්‍රශ්නය තමයි විද්‍යාත්මකව ඒව කොහොමද ඔප්පු කරලා පෙන්වන්නේ කියලානේ අහන්නේ. මම ඊ කාරණාව ඉදා දේශනාවදි විස්තර කරා. මම ඒක නැවත මෙතන එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට හිතෙනවා ඔය වගේ අවස්ථාවන් වලදී ඔහොම අහන්න ලැබුණම තමන්ගේ හිත පිළිබඳව පරීක්ෂා කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ වගේ තර්කානුකූල අදහසක් අහන්න ලැබුණම තමන්ගේ හිත ඒ තර්කයට කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද? එතකොට කෙනෙකුට හිතුනොත් අනේ ඌ ඇත්තනි ළමේ කිපදිච්ච ගමන් ඇවිදින්නේ කොහොමද? ළමේ කිපදිච්ච ගමන් කතා කරන්නේ කොහොමද? ඌ පිළිගන්න පුළුවන් දේවල්ද කියලා අපේ හිතට අඩුගානේ ඒ මොහොතේ හරි ওই ප්‍රමාණයෙන් හිතුණානම් අන්න පිංඔත්තුනේ අපේ සද්ධාව මනින මිනුම් දණ්ඩක්. ඒක බුද්ධ රත්නිය සම්බන්ධයෙන් තමන්ගේ හිත තුල තියෙන සද්ධාව ඒ වගේ සෙලවෙනවනම් එනම් පිංඔත්තුනේ අපේ සද්ධාව ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් නෑ. ඒ කියන්නේ අපි තව උනන්දු වෙන්න ඕන සද්ධාව දිනු කරගන්න. ඉතින් මම මේ කියෝ වගේ අපිට පිංඔත්තුනේ තිසරණ සම්බන්ධෙම හිතන්න පුළුවන්. දැන් මම මෙතන මේ අමතර කරුණක් ඉස්මතු වෙච්ච නිසා විස්තර කරන්න කියලා හිතුනේ. සමහර වෙලාවට පිංඔත්තුනේ අපි ජීවත් වෙද්දී අපිට බොමු දුෂ්කර කාලවකවානු වෙනවා. අනේ පිටුසිටුතුමා හොඳම උදාහරණෙනේ. පිංඔත්තුනේ 54 කෝටියක් වියදම් කරලා ජේතවනාරාමයක් හදපු දවසකට භික්ෂුන් වහන්සේලා 600 නමකට මාලිගාවේ දන් දෙන බුද්ධ රත්නිය පිළිබඳව ධර්ම රත්නිය පිළිබඳව සංඝ රත්නිය පිළිබඳව ඉන්ද්‍ර කීලියක් වගේ සද්ධාාවක් තිබෙච්ච අනේ පිටුසිටුතුමා එක කාලයකදී දුප්පත් වුණානේ. නමුත් බලන්නකො පිංඔතුනි දෙවිවරු දිව්‍ය රශ්මිය විහිදවගෙන කිව්වත් සිටුතුමාගේ සද්ධාව නෙවී වෙනස් කරගත්තේ. මට වෙලාවකට හිතෙනවා පුණ්‍ය කර්ම කරන කාලවකවානු වලදී අපට බොහොම දුෂ්කර කාල උදා වෙනවා. සමහර වෙලාවට සමහර කෙනෙක් පින්කමක් සංවිධානය කරපු ගමන් ඒ පටන්ගත්තු වෙලාව ඉඳලම අනෝරා වෙහි වහින්න පටන් ගන්නවා. සමහර වෙලාවට පින්කමක් කරන්න ඕනේ කියලා සිතුවිල්ල කාපු වෙලාව ඉඳලා සමහර වෙලාවට විවිධ ප්‍රශ්න එනවා. ඒකට හිතෙනවනේ ඇයි අපට මේ නොපෙනෙන ශක්තියකින්වත් අපට අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්තේ කියලා. ඒක මගේ අදහස තමයි. එහෙම පිංඔතුනි නොලැබෙන්නේ ඒ උන්වහන්සේලාට අපිට උදව් කරන්න බැරි හැකියාවක් නැති නිසා නෙවෙයි. ඒ ප්‍රමාණින් උදව් කළොත් අර අපිට පුණ්‍ය කර්මයේ කරගන්න තිබිච්ච ඒ අවස්ථාව අපිට මගහැරිනවා. දැන් අපි ළමයෙකුට විභාගයට සෝදානම් කරද්දී ඒ ළමයාගේ ප්‍රශ්නවලට අපි උත්තර දීලා වැඩක් නැහෙනි. ඒ ළමයාම තමයි පුරුදු කරන්න ඕන ප්‍රශ්නෙට උත්තරේ කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේ පිංඔතුනි නිවන් දකින්නේ අපි නම් අපි මේ ධර්ම කාරණාවල් දිනු කර ගන්න ඕනේ. එතකොට ඒකට තමයි අපට අනුග්‍රහ කරන්නේ. ඒකට තමයි අපට උදව් කරන්නේ. උදව් කරන පිරිස අපේ කැමැත්තට නෙමෙයි උදව් කරන්නේ, මතක තියාගන්න අපේ අවශ්‍යතාවයට. දැන් මේ කාන්තාව කහවණු 18 විකුණන්න තිබිච්ච කෙස් වැටිය දැන් ගන්නේ කහවණු 8ට. නමුත් ඇහිතේ
දොරුවල කරගත්තේනේ මගේ කෙස් සැටිය කහවණු 1000ක් වටිනකමක් තින මගේ කෙස් සැටිය දැන් කහවණු 8කට දුන්නා කියලා. ඇයි කහවණු 8 අරගෙන ඇවිල්ලා එක කහවණුවක වටිනාකමකින් යුක්ත දාන වේල බැගින් 8 දෙනා වහන්සේලාටම දම් පූජ කරා. නමුත් ඇයි එළියට බැස්සේ නැහැ. අර මිත්තණිය ලවාම තමයි දන් පූජ කරේ. මහා කච්චායන මහරහතන් වහන්සේ වෙලාවේදී ඇට කතා කරනවා. ඇයතනට එනවා. නාවේ කිස්සටිය නැති නිසා තියෙන ලැජ්ජාවට. ඉතින් ඒ වෙලාවේදී සිටු දියණිය මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟ උන්වහන්සේගේ පාමුල වැඳ වැටිලා උන්වහන්සේට නමස්කාර කරනවා. ඇගේ සද්ධා බල මහිමි. ඇයි විලාවේ කරපු පුණ්‍ය කර්මයේ බල මහිමි. ඇට ඇට අර නැති වෙලා ගියපු කෙස් ඇටිය නැවත තිබූ පරිදිම හිසේ වැවෙන්න පටන් ගත්තා. වැඳලා නැගිටිනකොට කෙස් ඇටිය ඇතු වෙ නැගිටි. උන්වහන්සේලා දාණය බාරගෙන ඒ දාණය වළඳලා අනුමෝදනාව කළා. ඉරදීෙම්ම උන්වහන්සේලා අහසට පැන නැගිලා රජුගේ උද්‍යානයට එනවා. රජු ඒ වෙලාවේ අහනෝ ස්වාමිනිය අද උවහන්සේලාට කොහින්නම් දානයක් ලැබුණද? මහගච්ඡායන මහරහතන් වහන්සේ අර සිටු දියණීගේ අනුග්‍රහය පැහැදිලි කරා. ඒ පිළිබඳව ඇති කරගත්ු පැහැදීම නිසා රජතුමා අර සිටු දියණිය මාලිගාවට ගෙන්නවලා එදාම රජු ඇට අග්‍රමහිෂිකා තනතුර දීලා අභිෂේක කළා ඇය විවාහ කරගත්තා. එහෙමනම් අපේ පිංගුතර තේරෙනව නේද? අපි මේ ධර්ම මාර්ගයේ යනකොට මේ භෞතික බාධා අපේ සද්ධාවට බාධාවක් නොකරගන්න කී තින වටිනකම. අපි හැම දෙයක් දිහාම පිංගුතුනි දකින්න ඕන ධනාත්මකව. මොකද මේ සසර කියන්නේ මතක තියාගන්න ගැටෙන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර වෙලාවට එහෙම දැන් හොඳ ගති තියෙන සමහර අය ඒ හොඳ ගති සමහර වෙලාවට පවත්වාගෙන යනකොට අර වගේ දුෂ්කර අවදිවලදී අර හොඳ ගති නැති කරගන්න හොඳ ප්‍රතිපatti නැති කරගන්නවා. මොකද නැති කරගත්තයින් පස්සේදී භෞතික ලාභයේ අස්පනා පිටම සමහරලාට පේන්න ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඒ ලැබෙන අල්ප සැපය. නමුත් ඒ ප්‍රතිපත්තිය තුළ හරියට මිස්ථාවර හිටියනම් ස්වභාව දහමින් ලැබෙන සැපය නම් ඌට වඩා බලවත්. ඒ වෙනකන් ඉවසන්න ඕන. අභියෝග හමුයි ප්‍රශ්න හමුයි කිසි වෙලාවක තමන්ගේ සද්ධාවට හානි කරගන්නත් හොඳනේ. තමන්ගේ සීලයට හානි කරගන්නත් හොඳනේ. තමන්ගේ ගුණයට හානි කරගන්නත් හොඳනේ. මිනි මේවා පිළිබඳව අපිට පරිස්සම් වෙන්න පුළුවන් නම් අපට ලොකු දියුණුවක් ලබන්න පුළුවන්. බලන්නකො අර කාන්තාව තමන් බොහෝම ප්‍රිය කරපු තමන්ගේ කෙස් වැටිය කපලා දන් දුන්නා. ඒ මොකක් නිසාද? ලැබිච්ච අවස්ථාව ඊට වඩා වටිනවා කියලා තීරිච්ච නිසා. මේ දුප්පත් කාන්තාව ඇඳිවත ගලවලා දන් දෙන්න හදන්නේ ඒ දන්නව ලැබිච්ච අවස්ථාව කොච්චර වටිනවද කියලා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ගිහිල් එනකම් ඇතන්ට වෙලා ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ අර වෙලෙන් සැලට ගියා. ඒ තරුණියත් පිඟුතිනි බොහොම සද්ධාවන්තයි. පසේ බුදුරජාණන් වහන්සේව දැකලා උන්වහන්සේ වෙත එළඹිලා උන්වහන්සේට වන්දනා කරලා පාත්‍රය අරගෙන ආදාරකේ මත තැන්පත් කරලා තමන්ගේ වෙලඳ සැලෙන් මීපැණි කලයක් අරගෙන ඇවිල්ලා තරුණියාගේ බොහොම බලවත් සද්ධාවින්ම අර පාත්‍රයට මීපැණි පූජ කරා. සද්ධාව කොච්චර බලවත්ද කියන්නේ තරුණයා
පාත්‍රේ මෝවිටින් පැණි පිරිලා ඉතිරිලා යනකම්ම මී පැණි පූජ කරා. ඉතින් ඒ දිහා බලාගෙන හිටපු මේ තරුණයා තමන් කළා වූ පුණ්‍ය කර්මෙන් ප්‍රාර්ථනාවක් කරනවා. ප්‍රාර්ථනාව තමයි මම මේ පූජා කරපු මී පැණි දාණයෙන් මී මී පැණි පාත්‍රයේ පුරවල දන් දුන්නා වගේ යොදුන් 10000ක් ප්‍රමාණයක් තියෙන මී දඹදිව තලෙවෙම මට රාජ්‍ය ලැබේවා. මී මී පැණි මොවිටින් පිරිලා ඉතිරිලා ගියාසේ ජම්බුද්වීපයේ අහසට යොදුනක් එකල මගේ රාජ්‍ය අණ පවතිවා. මී මී පැණි පොළොව තලයට ගිලා බැස්සාසේ පොළොවෙනුත් යොදුනක් මගේ යන පැතිරේවා කියලා මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනා කරා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ඒ විලාවේදී තරුණයාට අනුමෝදනාව කරනවා. ඉච්චිතං පත්තිතං තොයිහං කිප්ප මේව සමිංජතෝ පෝරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසියතා කියලා මේ අනුමෝදනාව කරනවා. ඔබ කැමති ඔබ පතපු සියලු පැතුමන් ආකාශේ පායපු පූර්ණ චන්ද්‍රයා දිලිසෙන යම්සේද ඒ බැබලෙන වගේ ඔබගේත් සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසම ඉෂ්ට වේවා කියලා උන්වහන්සේ අනුමෝදනාව කළා. ඉතින් මේ කාරණාවත් මං හිතනවා අපට ගොඩක් වැදගත් කාරණාවක් කියලා. මොකද මේ පුණ්‍ය කර්මයක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා කියන කාරණාව අද කාලේ පින්වතුනි මේ සමහර කෙනෙක් ප්‍රාර්ථනාවල් කරන ලොකු බයක් දක්වනවා. ප්‍රාර්ථනාවට ඉච්චර කැමැත්තකුත් නැහැ සමහර අය. ඒක හිතන්නේ ගොඩාක් අය නිවනට බාධා සහිත කරුණක් කියලා. මොකද මම කලින් දවසකත් අපේ පින්වතුන්ට පැහැදිලි කළා තියෙනවා අපේ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි කවරදාකවත් අපේ නිවනට අල්ප බාධාවක්වත් වෙන දහම් කරුණක් තියෙනවා නම් ඒක දේශනා කළා නේ. දැන් සමහර කාරණා කෙනෙකුට කියන්න පුළුවන් මේවා බාධා සහිතයි. ඉතින් කැමති නම් කරන්න අකමැති නම් නොකරනේ. එහෙම කියන්න පුළුවන් සමහර ඒවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිංගුතුනි කවදාවත් එහෙමවත් කියලා නෑ අපට දේශනාව. උන්වහන්සේ යම් දහම් කරුණක් කිව්වද ඒ සියලු ධර්ම කාරණා නිවනට සම්බන්ධයි. කෙලින්ම තියෙන්නේ නිර්වාණ මාර්ගයට හැම වචිනේකම නිර්වාණ රසයේ තියෙනවා. එතකොට පිංගුතුනි දැන් මේ ප්‍රාර්ථනාව කියන එකත් නිවනට බාධාවක් නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපට කියන ප්‍රාර්ථනාවල් කරන්න එපා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව නම් මොකද්ද? ප්‍රාර්ථනාවක් කළ යුතුමයි. ඒක මජ්ක්‍ධිම නිකායේ සංඛාරෝපපති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ යම් පුණ්‍ය කර්මයක් කළාම ප්‍රාර්ථනාවක් කළ යුතුමයි. ඒකට හේතුව තමයි අහසට දණ්ඩක් විසි කරාම ඒ දණ්ඩ කොහෙන් බිමට පතිත වෙනවද කියලා නියමයක් නේ. සමහරලාට දණ්ඩේ අගින් වෙන්න පුළුවන්, දණ්ඩේ මුලින් වෙන්න පුළුවන්, දණ්ඩේ මැදින් වෙන්න පුළුවන්. ඒ වගේ යම් සත්වේ පුණ්‍ය කර්මයක් කරාම ඒ සත්‍යාට ඒ පුණ්‍ය කර්මයේ ඵල දෙන්නේ කොහොමද කියලා නියමයක් නේ. සමහරලාට රජ වෙලා ඵල දෙන්න පුළුවන්, සිටු වෙලා ඵල දෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රඥාවන්තයෙක් වෙලා ඵල දෙන්නත් පුළුවන්, දුෂ්ප්‍රඥයෙක් වෙලා ඵල දෙන්නත් පුළුවන්. ඵල දෙන්නේ කොහොමද කියලා නියමයක් නේ. නික අද කාලේ පින්වතුනි සමහර කෙනෙක් පුණ්‍ය කර්මේ කරාම ඔන්නෝය අනුතුරු තියෙනව ප්‍රාර්ථනාවක් නොකරනවා නා. මොකද පින්වතුනි මං දවසකුත් දේශනා කරා පින කියන්නේ ඇත්තටම හරියට බෝම්බයක් වගේ දෙයක්. බෝම්බයක් කියන එක හරියටම පාවිච්චි කරොත් තමන් රැකෙනවා. හැබැයි ඒක අසහින් පරිහරණය කළොත් තමන් විනාශ වෙනවා. පින කියන්නේත් එහෙම දෙයක්. පින පින්වතුනි හරියට භාවිතා කළොත් අපට සංසාරේ ලොකු ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි පින අනවශ්‍ය විදිහට භාවිතා කළොත් සංසාරේ බොහෝ කාලයක් දුක් සහිත ජීවිත ලබන්න පුළුවන්. ඒකනේ පින්වතුනි මේ නුවණ තියෙන කෙනා තමන්ට ලැබිච්ච පිනෙන් තව පින් කරගන්නේ. මම නිතරම කියන්නේ නුවණැත්ත කරන්නේ පින ආයෝජනය කරනවා, අනුවණය කරන්නේ පින වියදම් කරනවා. අනුවණයට පිනක් පළ දුන්නම අනුවණය කරන්නේ පින වියදම් කරනවා.
හැබැයි නුවණ තියෙන කෙනාට පිනක් පළ දුන්නොත් නුවණ තියෙන කෙනා කරන්නේ ඒ පිනින් නැවත නැවත පින් කරනවා පින ආයෝජනය කරනවා මොකද අනුවණයට තියෙන්නේ ලැබිච්ච ජීවිතේ සතුට වෙන්නේ කොහොමද කියලා බලන්න එතකොට ඒ කෙනා පංචකාමෙන් උප්පරිම සතුට වෙන්න බලනවා තමන්ට ලැබිච්ච පින වියදම් කර කර හැබැයි තින් ඔය අනුවණය අර කකුලුව වතුර ටික උණු වෙනකන් නටනෝ වගේ දුක තමන්ගේ ළඟට එනකම්ම තමයි ඔය සියලුම දේවල් කරන්නේ හැබැයි තමන්ට ලෙඩක් දුකක් හැදිලා ඇඟට ඇඳකට වැටිච්ච දවසක තමන්ට කරදරයක් වෙලා එකතෙන් වෙන්න වෙච්ච දවසට එදාට තමන්ට මොන දේ තිබුණත් තමන්ට පිහිටක් පිලිසරණක් නැති වෙනවනේ ඒක අනුවණයට වැටෙන්නේ එදාට ඔහු මහා පසුතැවිල්ලකින් තමයි ජීවත් වෙන්නේ සමහරලාට එතකොට ඒ කෙනාට එතනින් ගොඩ යන්නත් සමහරලාට හිත දුර්වල වෙන්න පුළුවන් හිතේ ශක්තිය අඩු වෙන්න පුළුවන් බණ අහන්න බෑ භාවනාවක් කරන්න බෑ සිල් රකින්න බෑ ඉතින් විවිධ බාධක තමයි එතකොට ඇති වෙන්නේ ඉතින් නුවණ තියෙන කෙනා මොකද කරන්නේ පුළුවන් කාලේ පුළුවන් විදියට පුළුවන් තරම් පුණ්‍ය කර්ම රැස් කරගන්න එක නුවණ තියෙන කෙනා කරන්නේ ආන්නේදී අනුවණය කරන්නේ තමන්ගේ පින වියදම් කරගන්නවා ඉතින් ඒ නිසා මේ දැන් යම් කිසි කෙනෙකුට සමහර වෙලාවට පින පළ දෙන්න පුළුවන් පව් කරන්න මොකද පව් කරන පිරිස ඒ පව් සාර්ථක වෙන විදියට කරගන්නේ පින් වලින් පවු කරන කෙනා පවු කරන්නේ පින් වලින් දැන් උදාහරණයක් හැටියට කෙනෙක් ගලක් කරන් සතෙකුට ගහනවා පින්වතුනි ඒ ගල සතාගේ ඇඟට වදින්නේ ඒ ගල ගහපු කෙනාගේ පිනකට ඒ කියන්නේ යාගේ පැතුම තමයි මම මේ ගහන ගල ගිහිලා වදින්න ඕන එතකොට යාට පිනක් තිබෙච්ච නිසා තමයි අර ගල ගිහිලා සතා ගැඟේ වදින්නේ. එයාගේ පැතුම ඉටු වුණා. නමුත් ඉතින් පින වැය කළේ මොනව කරන්නද? පව් කරන්න. බලනකො සමහර වෙලාවට සමහර මිලේච්ඡ සංවිධානවල නායකයෝ ඉන්නවා. ඔවුන් බොහෝම සැප විඳිමින් තමයි පව් කරන්නේ. සමහර වෙලාවට බොහොම මිලේච්ඡ විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට නරක ව්‍යාපාර කරගෙන සමහර වෙලාවට මිනිසුන්ට හිංසා වෙන පීඩා වෙන ජීවිත ගත කරගෙන සමහර අය ඉන්නවා. සමහරලාට ඔවුන්ගේ ජීවිත අපි දකින බොහොම බබලන ජීවිත තමයි ලැබිලා තියෙන්නේ. ධනෙන් බලෙන් ඔවුන්ගේ ජීවිත බබලනවා. හැබැයි කරගන්නේ වයින් පව් නමුත් මතක තියාගන්න ඒ ඔවුන්ගේ බබලන ජීවිත ලබලා තියෙන්නේ පෙර පින් වලින්. නමුත් අද ඒ පින වැය කරන්නේ පව් කරන්න. නිසා වියදම් වෙනවා පින. පින් වලින් පව් කරන්නේ කියන එකට හොඳම උදාහරණය තමයි පෝරිසාදියා. සුතසෝම ජාතකයේ. අර පින් උතර මතක ඇතිනේ පෝරිසාදියා සුතසෝම රජුරු අල්ලගන්න ගියපු වෙලාවේ රජු අල්ලගන්න තියෙන එකම තැන තමයි රජුනාන පොකුණ. මොකද රජුගේ පොකුණේ වටේට විතරයි ආරක්ෂකව ඉන්නේ. කවුරුවත් පොකුණේ බැහැලා රජුව රකින්නේ නැහැ. මොකද හතුරු පොකුණ ඇතුළට යන්න බෑනේ. නමුත් පෝරිසාදයා පොකුණට බැහැලා පොකුණට වෙලා ඉනව රජු වෙනකන්. එතකොට පොකුණට බැස්සේ කවද්ද? කලින් දවසේ හවස. රජු නාන්නේ ඉන්නේ ඊට පහුවෙනිදා. පහුවෙනිදා හවස නාන්නේ රජුව අල්ලන්න අදහවස පෝරිසාදයා ගිහිල්ලා පොකුණේ බැස්සා. පැය 24ක් පොකුණට වෙලා හිටියා නිලුම් පතකින් මෝන වාගෙන. එතකොට දැන් පැය 24ක් වතුර ඉන්නකොට සීතලින් කරදර තියෙනවා. කුසගිනි වේදනා තියෙනවා.
නමුත් පිංගුතුනි පෝරිසාදයට ඔය එක ප්‍රශ්නයක්වත් ඔය පැය 24 ඉඳෙද්දි ඇවිල්ලා නැහැ. ඒකට හේතුව හැටියට සඳහන් කරන්නේ කලින් ජීවිතයකදී පෝරිසාදේ වැද්දෙක් වෙලා ඉඳලා තියෙනවා. දවසක් පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් සීතල නිසා උන්වහන්සේලා ඒ සීතල දරා ගන්න බැරුව වැඩේ ඉඳලා තියෙනවා. එදා මේ මිනිසයා ඔතනින් යද්දී උන්වහන්සේලාට සීතලින් වෙන කරදරේ දැකලා දර ගොඩක් අරගෙන ගිනිමෙලයක් ගහලා උන්වහන්සේලාට රස්නි දීලා තියෙනවා. ඒකෙන් උන්වහන්සේලාට පහසුවක් ලැබිලා තියෙනවා. අන්නේ පුණ්‍ය කර්මේ නිසයි පිංගතුනි පෝරිසාදයට පැය 24ක්ම පුකුණ ඇතුලේ ජලයෙන් ලැබෙන සීතලින් කරදරයක් නැතුව පෝරිසාදේ ඉඳලා තියෙන්නේ. එතකොට පෝරිසාදේ හිටියේ මොකටද? රජු වල්ල ගන්න මරන්න. නමුත් ඉතින් ඒකට පළදුන්නේ මොකද්ද? පින. ඉතින් ඒ නිසා මේ පින කියන එක පින්වතුනි අපට කොහොම පළ දෙනවද කියලා අපි දන්නේ නෑ. සමහර වෙලාවට අපි ලොකු රාජ්‍යයක රජෙක් වෙලා ඒ රටේ නායකයා වෙලා සමහරලාට අණ දෙන්න පුළුවන් යුද්ධවලට. රටවල් පිටින් විනාශ කරවන්න අණ දෙන්න පුළුවන්. ඉතින් ඒ වයින් අපට පව් ලැබෙන්නේ නැද්ද? පව් ලැබෙනවා. ඉතින් එහෙම කාලවල රජෙක් නොවී හිටියනම් පින්වතුනි කොයිතරම් ලාභයක් ලැබෙනවද? ආන් ඒ නිසා තමයි පින්වතුනි මේ ප්‍රාර්ථනාවල් කරන්න ඕන කියන්නේ. ඉන්සම මේ ප්‍රාර්ථනාවක් කරන එක අනුවන ක්‍රියාවක් නෙවෙයි. ප්‍රාර්ථනාවක් කරනවා කියන එක නිවනට කිසිසේත්ම බාධා සහිත දෙයක් නෙවෙයි. අපි ප්‍රාර්ථනාව කොහොමද කරන්න ඕන? මේ මොහොතේ ඉඳලා අපි කරපු පින නිවන් දකින කම්ම කොහොමද විපාක දෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනාව කරන්නේ. දැන් අර තරුණයා ප්‍රාර්ථනා කරේ ජම්බුද්දීපේ රජ වෙන්න. ඉතින් ඒ වගේ පින්වතුනි දැන් කෙනෙකුට තමන් කැමති දෙයක් ලබන්න පුණ්‍ය කර්මයක් කළ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. පින්වතුනි දැන් සමහර අය නුසුදුසු ප්‍රාර්ථනා පවා කරනවනේ. ඉතින් අපි අර චද්දන්ත ජාතකයේදී අපේ මහබෝසතාණන් වහන්සේව මරන්න ඔය චූල සුභද්‍රා මහා සුභද්‍රා කියලා ඇතිනියෝ දෙන්නේ කිටියනේ. ඒතර එක ඇතින්නියක් බෝසතාණන් වහන්සේ ටික තරන් හිටියා. මොකද අනිත් ඇතින්නියට මට වඩා ආදරය කරනවා කියලා. ඒ නිසා මේ ඇතින්නිය පසේ බුදුරජාණන් වහන්සේ නමකට දාන ඇද්දෙල ප්‍රාර්ථනාවක් කරනවා බෝසතාණන් වහන්සේව මරන්න ශක්තිය ලැබෙන්න කියලා. අන්දියට පැතු ආකාරයට බෝසතාණන් වහන්සේව මරනවනේ චද්දන්ත ජාතකයේදී. ඉතින් ඒ වගේ පිඟුතුනි කෙනෙකුට නුසුදුසු ප්‍රාර්ථනා පවා කරන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රාර්ථනාවල් කරපු අවස්ථාවල් අපේ ධර්මයේ ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාවක් කරද්දි පවා සිහියෙන් ප්‍රඥාවෙන් ප්‍රාර්ථනාව කරන්න ඕන. ඉතින් අපි කරන පින නිවන් දකින කම්ම කොහොමද පළ දෙන්න ඕන? මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වාම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජීවිත ලැබේවා, සද්ධා සීල සති සමාධි ප්‍රඥා දියුණු තියුණු වේවා, පහසුවෙන් සිල් රකින්න, නිවැරදිව සිල් ආරක්ෂා කරන ශක්තිය ලැබේවා, ඒ වගේම බාල්‍යයන් ඇසුරු නොලැබේවා, බාල්‍යයන්ගෙන් බාධා ඇති නොවේවා, සත්පුරුෂයන්ට කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයකින්වත් වරදක් නොවේවා, සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා, සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. උන්ව ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිවන් දකින කම්ම. ඊළඟට පින්වතුනි තව ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිවන් දකින කම්ම භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරියාප්ති ධර්මයේ මහණ ලැබේවා. ඒව මතක තබා ගන්න, ඒව වචනින් පුරුදු පුහුණු කරන්න, නුවණින් විමසන්න, නිවැරදිව ඒවා තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න, අන්‍යයන්ට දේශනා කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
කැමැති කැමැති තාක් දේ නිදුකින් ලැබේවා කැමැති කැමැති තාක් දේ නිදුකින් පරිහරණය කරන ලැබේවා කැමැති කැමැති තාක් දේ නිදුකින් දන් දෙන ලැබේවා මේ පිංගුතුන් ප්‍රාර්ථනා කරන්න පුළුවා ඉතින් ඔන්න ඔය වගේ පිංගුතුනි පුණ්‍ය කර්ම කරලා අනිවාර්යම ප්‍රාර්ථනාවල් කරන්න බුදු ප්‍රාර්ථනාවක් කරනවා කියන එක අපේ නිවනට කිසිසේත්ම බාධාවක් නෑ ඉතින් දැන් මේ තරුණයාත් තමන් කළා වූ පුණ්‍ය කර්මයෙන් එකී ප්‍රාර්ථනාව සිද්ධ කළා ඉතින් දැන් තරුණයා ඒ පූජාව කරාම පසේ බුදුරජාණන් වහන්සේ එතනින් නැවතත් වඩිනකොට අර දුප්පත් ස්ත්‍රිය එතනටම වෙලා බලාගෙන ඉන්නවා ඉඳලා උන්වහන්සේ වැඩියා මහණෝ ස්වාමීනි කොහොමද ඔබ වහන්සේට මේ පෙනේ ලැබුණද කියලා ලැබුණා කිව්වා එතකොට අහනෝ ස්වාමීනි තරුණයා ප්‍රාර්ථනාවක් කරා දහනවා කළා කියනවා එතකොට මොන වගේ ප්‍රාර්ථනාවක්ද කළේ යවම පසේ බුදුරජාන් වහන්සේ ඇට අර තරුණයා කරපු ප්‍රාර්ථනාව ප්‍රකාශ කළා එතකොට ඒකට සතුරු සිත් ඇති කරගත්තු මේ කාන්තාව ස්වාමීනි එහෙමනම් මොහොතක් වැඩ ඉන්න කියලා ඈ නිවස ඇතුළට ගිහිල්ලා තමන් ගිනි රඳවල තිබි චලුත් වස්ත්‍රය ගලවලා පරණ වස්ත්‍රයක් ඇඳගෙන ඒක හෝදලා පවණ වේලලා ඒක නවලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කළා එයත් මෙන්න මෙහිම ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මා මේ කලාව පුණ්‍ය කර්මයේ බලයෙන් ඒ තරුණයා මේ ජම්බු දීපේටම අධිරාජ්‍යවරයෙක් වෙන දවසේ මාමේ කලාව පිණින් එදාට ඔහුට ප්‍රිය ඔහුගේ අග්‍රමහිෂිකාව වෙන්න මට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ කාලයට දිව්‍යාංගනාවකට සමාන මනා රූපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අහන හැම කෙනෙකුටම ප්‍රිය උපදවන මధుර මිහිරි කටහඬක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මහත් යසසක් සහිත පරිවාර සම්පත්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මං හිතුනේ ඒකත් හොඳ ප්‍රාර්ථනාවක්. නිකම්ම පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ කියලා නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ යසසක් සහිතව. ඒ කියන්නේ මේ දුප්පතුන් නෙවෙයි බොහොම පොහසත් අය. සියල්ලම සම්පූර්ණ වෙච්ච පිරිසක් තමන්ට පරිවාර සම්පත්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. මං හිතනවා පරිවාර සම්පත්තියක් ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඒ කාරණාවත් හොඳ කරුණක් කියලා. ඒ වගේම තමයි මනා වූ පතිවෘතා ධර්මයෙන් යුක්ත වේවා. ඒ වගේම දකින හැම කෙනෙකුටම ප්‍රියමනාප මුහුණක් මට ලැබේවා. ඒ වගේම තමයි මගේ කාය වාක් හැසිරීම යහපත් වේවා. යහපත් කාය වාක් හැසිරීමක් ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනා කරා. ඒගේ ප්‍රාර්ථනාව. ඉතින් ඒ වෙලාවේදී පසේ බුදුරජාණන් වහන්සේත් ඈටත් අනුමෝදනාව කරලා ඒ දෙදෙනාම බලාගෙන ඉඳෙද්දී පසේ බුදුරජාණන් වහන්සේ ඉරදීෙම්ම ගන්ධමාදන පර්වතයට වැඩම කළා. ඉතින් මෙහිම වැඩම කරපු වෙලාවේ දැන් එදා දවස ගත වුණා. අර සහෝදරයෝ දෙන්න වෙළඳසැලට ආවා වැඩිමහල් සහෝදරයෝ දෙන්න. ඉතින් එදා සන්ධ්‍යා කාලයේදී දවසේ මීපැණි විකුණපු අයවැය වාර්තාව හැදුවා. කොයිතරම් ආදායමක් ලැබුණද මොන මොන වගේ දේවල් වලටද වියදම් වුණේ කියලා දැන් තරුණ එකතු වෙලා ඒ අයවැය වාර්තාව හදනවා. ඉදර උන් දකින්නවා එක මීපැණි කලයක වැයුණේ කොහොමද ඒ මීපැණි කලේ අය වැයුණේ කොහොමද කියලා විස්තරයක් නේ. තහනෝ බාල සහෝදරයාගෙන් ඒ මීපැණි කලෙන් ලැබපු ආදායමෙන් මොනවටද වියදම් කරේ කියලා. පොදෝන් හිතන්නේ මීපැණි කලේ විකුණලා මොකද කලේ දැන් නැහැ නේ මීපැණි. ඒක විකුණන්න නැති ඒ මුදලට මොකද කළේ කියලා අහනවා. ඒතර ඒ වෙලාවේ බාල සහෝදරයා කියනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා මං පසේ බුදුරජාණන් වහන්සේට ඒ මීපැණි කලය පූජා කළා නුඹලා කැමතිනම්
නුඹලේ පින අනුමෝදන් වෙන්න. එහෙම අකමැතිනම් මම නුඹලට ඒ මීපෙනි කලේ මුදල දෙන්නම් කිව්වා. ඒතර වැඩිමහල් සහෝදරයා කියනවා අපිට ඒ මීපෙනි කලේ මුදල නුඹෙන් අරගෙන මොකද ප්‍රයෝජනෙ? ඒතර අහනවා මොන වගේ පසේ බුදුරජාණන් වහන්සේ නමද වැඩිය කියලා. වැඩිමහල් සහෝදරයා අහනවා. දැන් උන්ට හොඳටම කේන්ති ගිහිලි ඉන්නේ. මොදොන්ගේ විමසන්න තුනේ බාල සහෝදරයා මේ දෙකලේ. ඒතර ඒ වෙලාවේදී තරුණයා දැන් විස්තර කරනවා උන්වහන්සේ හිස මුඩු කරගත්තු කසාවතක් දරපු පින්ඩපාතින් යැපෙන බොම සාන්ත සිල්වත් ගුණ ධර්මවලින් යුක්ත ගන්ධමාදන පර්වතයේ වැඩවාසය කරන පසේ බුදුරජාන් වහන්සේ නමක් කියලා උන්වහන්සේගේ මේ ප්‍රකට ගුණ සහෝදරයන්ට ප්‍රකාශ කළා. නමුත් වැඩිමහල් සහෝදරයාගත් කටටම කියනවා මල්ලි චණ්ඩාල බ්‍රාහ්මණයොත් ඔහොම ඉන්නවා. හිස මුඩු කරගෙන කසාවත් දරාගෙන එකිනිකාව රවට්ටමින් එකිනිකාගෙන් නොඑක් නොඑක් දේවල් ඉල්ලගෙන යැපෙන චණ්ඩාල බ්‍රාහ්මණයොත් ඉන්නවා. සමහර විට ඔය නුඹ ඉදිරියට ආවේ එහෙම චණ්ඩාල බ්‍රාහ්මණෙක් වෙන්න ඇති කියලා ප්‍රකාශයක් කළා. ඊළඟට අනිත් සහෝදරයා කියනවා මට නම් ඕ යහ පසේ බුදුහාමුදුර හම්බුණා නම් මම නම් කරන්නේ මේ මහා සමුද්‍රෙන් එගොඩට විසි කරනවා කිව්වා. එහෙම ප්‍රකාශයක් කරා. එතකොට බාල සහෝදරයා තමන්ගේ සහෝදරව දෙන්නටම මේ සිල්වතුන්ට පරිභව කිරීමේ ආදීනව ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේදී අන්න ඒකට සහෝදරව දෙන්න බය වුණා. මොකද දැන් තරුණයා දන්නවනේ වැඩිය පසේ බුදුරජාන් වහන්සේ නමක් උන්වහන්සේ කොයිතරම් ගුණගරුකද කියලා. මං හිතන මේ කාරණාවත් අපට ගොඩක් වැදගත් කරුණක් කියලා. සමහර වෙලාවට අපේ සංකල්පවල දුර්වලකම් නිසා සමහර වෙලාවට අපි අතිනුත් ওই වගේ ඕන තරම් අකුසල කර්ම වෙන්න පුළුවන්. දැන් වර්තමානයේ වෙනකොට සමහර ලාවට මේ ශාසනීය සම්බන්ධයෙන් ඇතැම් කෙනෙකුගේ හිතවල තියෙන්නේ ලොකු පැහැදීමක් නෙවෙයි. ඒ සමහර දුස්සීල පිරිසගේ අලජ්ජී පිරිසගේ සමහර හැසිරීම නිසා සමහර අයගේ හිත වල තිබිච්ච සද්ධාව නැති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම පිංගතුනි මම අපේ පිංගතුන්ට මේ කාරණාව මතක් කරන්නේ මෙනි මේ අදහස නිසා. තවත් කෙනෙක් පවක් කරගත්තම ඒ පව නිසා ඇයි අපේ සංසාරේ අපි අඳුරු කරගන්නේ? ඒක පිංගතුනි අපි ළඟ තියෙන අඩුපාඩුව. නමුත් පිංගතුනි ඔය වගේ කාරණාවල් වලින් ශාසනීයම තීරණය කරන එක අනුවණකම. සමහර වෙලාවට එහෙම සිල්වත් ගුණධර්ම තියෙන භික්ෂුන් වහන්සේලාට පවා සමහරලාට අර දුස්සීල අලජ්ජී පිරිස නිසා ඇති කරගත්තු සංකල්ප වලින් නිගා කරනවා. උන්වහන්සේලාගේ ළඟ වරදක් නේ, අඩුපාඩුවක් නේ. තාම සිල්වත්, තාම ගුණධර්ම තියෙන බොහෝම හික්මිච්ච ස්වාමීන් වහන්සේලා. නමුත් අර වැරදි සංකල්ප තියෙන නිසා ඒ වයින් සමහරලාට සිල්වතුන් වහන්සේලාවත් තීරණය කරන්න පුළුවන් වැරදි අදහසකි. ඉතින් එහෙම කරගෙන සමහර වෙලාවට සමහර අය පව් කරගන්නවා. සමහරලාට දන් දෙන මිනිසුන්ට දොස් කියනවා. ඉතින් ඒ වගේ හරියට අකුසල කර්ම කරගන්නවා අපේ සමාජයයි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙට මං කියන්නේ අපේ පිංගුතුන් වැටෙන්න එපා. මොකද පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් යම් පවක් කරගත්තොත් මතක තියාගන්න පැවිද්දෙක් වුණා කියලා කර්මයෙන් ගැලවෙන්න නම් බෑ. කර්මය පළ දෙනවා.
මුවාගෙන් පස්සෙන් එන දඩයම් බල්ලෝ ටික වගේ අපේ පස්සෙනුත් කර්මේනවයි කියන එක මතක තියාගන්න. එතකොට ඒක ගිහිද පැවිදිද කියන එක කර්මයට අදාළ නෑ. එතකොට යමේ පවක් කරගත්තොත් ඒකේන සංසාරේ ගිවයි. හැබැයි ඒකේනගේ පව දිහා දැකලා අපේ තියෙන අඩුපාඩුව තමයි අපිත් හරියට පව කරගන්නවා. ඉතින් ඒක මං හිතන්නේ හොඳ දෙයක් නෙමෙයි. සමහරලාට මේ තරුණයන්ටත් ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක් නිසා බොහෝ සිල්වත් පිරිස නැති කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ අර වගේ චණ්ඩාල පිරිස කසාවක් දරාගෙන තැනින් තැනට ගිහිල්ලා එහෙම ජීවත් වෙන පිරිස ඉන්න ඇති. ඒතර වැඩිමහල් සහෝදරයෝක දන්න නිසා තමයි අර ප්‍රකාශය කළේ. නමුත් බලන්නකො කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදිනි. ඒ නිසා අපේ පින්වතුන් එකක් තමයි තමන් අර වැරදි සංකල්ප වලින් තමන්ගේ අදහස් දුර්වල කරගත්තම ඒ සංකල්ප වලින් ඉදිරියට පවතින දේ තීරණය කරනවා. සීලවන්තයෙකු දුසීලෙක් ලෙස දකින්න පුළුවන්. වටින පිනක් සමහරලට වැඩකට නැති දෙයක් හැටියට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ කාරණාවල් වලින් සමහර කෙනෙක් අර පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව පවා නැති කරගෙන හරියට පව රැස් කරගන්නවා. ඉතින් ඒක පින්වතුන් ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් එහෙම කාරණාවල් වලින් තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න එපා. ඉතින් ඒකට මගේ නම් පෞද්ගලික අදහස තමයි ධර්මාවබෝධයේ නැතිකමයි. මොකද ධර්මාවබෝධයේ තියෙන කෙනෙකුට මේ අලජ්ජී දුස්සීල පිරිසගේ හැසිරීම තමන්ගේ ගමනට බාධාවක් කරගන්නේ නේ කවදාවත්. දැන් අපි දන්න ගොඩක් එහෙමයි ඉන්නවා. ඒ උන් කවදාවත් මේ අලජ්ජී දුස්සීල ඒ පිරිසගේ හැසිරීම තමන්ගේ ගමනට කිසිම බාධාවක් කරගන්නේ නෑ. මොකද ධර්මයේ දන්න නිසා. මොකද දැන් ධර්මයේ පින්වතුනේ තියෙනවා විවිධ කාලවලල ඇතැම් භික්ෂුන් වහන්සේලා අසරණ වෙච්ච තැන්. දැන් ඔය එක සාමණේරයන් වහන්සේ නමක් කර මං කලිනුත් කියලා තියෙන සාමණේරයන් වහන්සේ නමක් ධානලාභී ඉරදි තියෙන සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේට කොයිතරම් ධාන ශක්තියක් තියෙනවද කියන්නේ දවසක් එක රහතන් වහන්සේ නමකට හිමාලෙන් පෙරහන් කඩයකට මල් දාලා ගෙනත් දුන්නා. ස්වර්ණමාලි මහසෑ මළුවම වහන්න පුළුවන් තරමේ මල් පෙරහන් කඩයකට දාලා ගෙනත් දුන්නේ. චිර ඉරිදි බලයක් තියෙනවා. මේ තරම් ඉරිදි බලයක් තියෙන මේ සාමණේරයන් වහන්සේ දවසක් අහසින් ගමනක් යනකොට එක ස්ත්‍රීකගේ හඬක් අහලා මధుර හඬින් කියපු ගීතයක් අහලා ඒකට ඇලිලා ධාන බිඳගත්තා. ඒ ධාන බිඳිච්ච නිසා ඉරිදි නැති වුණා. පුළුන් කැල්ලක් බිමට වැටෙනවා වගේ සාමණේරයන් වහන්සේ බිමට පතිත වුණා. ඒ පතිත වෙච්ච තැනම තමයි අර කාන්තාව නාන්නේ. ඈ පිළිබඳ වාසාවක් ඇති කරගෙන පිඟුතුනි ඉවලෙම සාමණේරයන් වහන්සේ උපවැදී වුණා. උපවැදීලා ගිහිගෙට ගියා. ඒතර බලන්නකො පිඟුතුනි මේ සාමාන්‍ය කෙනෙක් දෙහෙම උනේ නෑ. අහසින් ගියපු කෙනෙක්. ඒක මං කියන්නේ දැන් ඔයක ඔය වගේ කතා දන්න නිසා මේ ධර්මයේ දන්න අය සමහරලාට මේ අද කාලේ දකින්න දේවල් සමහර සිදුවී ඒ වයින් පිඟුතුනි කවදාවත් තමන්ගේ පිනට හානියක් කරගන්නෙත් නෑ. ඒ තුලින් තමන්ගේ මේ ධර්ම මාර්ගයට බාධාවක් ඇති කරගන්නෙත් නෑ. ඒ සිදුවීම් ඒ විදිහට සිදුවාවි අපි අපේ ගමනේ යනවා කියලා උන් ධර්මයේ වඩනවා. ඒවත් එක ගැටින්නෙත් නෑ. ඒවත් එක ඇලින්නෙත් නෑ. ඒව තමන්ගේ ගමනට බාධාවක් කරගන්නෙත් නෑ.
ඒකෙන් දන් දෙන එක අඩු කරන්නෙත් නැහැ පින් කරගන්න එක අඩු කරගන්නෙත් නැහැ බුදුදහම පිළිබඳව තියෙන සද්ධාව අඩු කරගන්නෙත් නැහැ ඉතින් මං හිතුවනේ ඒකත් අපිට හොඳ කරුණක් කියලා ඒ නිසා දැන් දැන් බලන්න මේකේ ඉදිරියට අපි පින් උතුන්ට මම විස්තර කරලා දෙන්නම් ඒ ප්‍රකාශය කරපු ඒ වැඩිමහණු සහෝදරයාට ඒ ප්‍රකාශය නිසා මොකද උනේ කියලා මේ තුන් දෙනාම අපි බොහොම දන්න කියන තුන් දෙනි ඉතින් පස්සේ අර බාල සහෝදරයා වැඩිමහළු සහෝදරු දෙන්නට මේ සිල්වතුන්ට පරිභව කිරීමේ ආදීනම කියලා දුන්නා. ඉතින් අන්නේ කාරණාව හිතට නගාගෙන ඒ තරුණයෝ දෙන්නත් සහෝදරු දෙන්නත් බය වෙලා පින අනුමෝදන් කරගත්තා. ඉතින් එහෙම පින අනුමෝදන් වෙච්ච නිසා ඒ ජීවිතෙන් යම් කිසි ගැළවීමක් වුණා නමුත් අවශේෂ වශයෙන් කර්ම විපාක දෙනවා ඉදිරිදි මම ඒ කාරණා විස්තර කරන්න. ඉතින් අන්තිමටම මේ තුන් දෙනාම ඒ ජීවිතේ පින් කරගත්තු නිසා මරණයටපත් වෙලා මරණින් මතුව දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබලා බොහෝ කාලයක් සුවසේ කාලය ගත කළා. එමනම් අපිට අද තිබිච්ච කාලයත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි අද දවසේ මේ දේශනාව නිමාවටපත් කරමු. අපි ලබන සතියේ දේශනාව තුලින් මම අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම මේ තරුණිය තුන් දෙනා කියන්නේ කවුද මේ සහෝදර තුන් දෙනා කියන්නේ කවුද කියලා. මම හිතන්නේ ඒක වටිනම කාරණාව. එහෙමනම් ඒ කාරණාව අපි ලබන සතියේ විස්තර කිරීමේ අදහසින් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ අපි රැස් කරගත්තු සියලුම පින් පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේ අනුමෝදන් කරනවා. අපි පින් උතුම් හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරීතුමන්ට කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම මේ සියලු ධර්ම දානමය පින් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම මට මෙවන් උතුම් ධර්මයක් මේ විදිහට දේශනා කරන්නට මාව දහමින් පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසල් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් අපවත් වූ මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. එවගේම මට නිරන්තරයෙන්ම සිව්පස දාණයෙන් අපෝපස්ථාන කරන ඒ දායක කාරකාදී හැම දිනාටම මේ සියලු ධර්ම දානමියෝ පින් අඩුවක් නැතුව 100 අනුමෝදන් වේවා. එවගේම සාසනික ජීවිතයට මට මඟ කියලා දුන්නු හැම දිනාටම මේ සියලු කුසල් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ඒ හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින මහත් උපකාරයක්ම වේවා කියලා අපි මේ වෙලාවේ හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි රැස් කරගත් සියලුම පින් සුද්ධාවාස ලෝකවාසී අරහත් අනාගාමී සියලු බ්‍රහ්මයින් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වේවා. බ්‍රහ්ම ලෝක වාසී සියලුම ආර්යෝ සත්පුරුෂෝ බ්‍රහ්මයින් වහන්සේලාටත් සදිවි ලෝක වාසී සියලුම ආර්යෝ සත්පුරුෂෝ සම්මාදිට්ඨික දිව්‍ය රාජ්‍යතුමෙන් වහන්සේලාටත් මතු බුදු වන මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේටත් ඒ බුද්ධ ශාසනවල පාරමී දම් පුරන්නා වූ සිව්වනක් පිරිසටත් චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් තෙතිස් මහා දේව රජවරුන්ටත් උන්වහන්සේලාගේ පිරිසටත් සතරවරන් දිවි රාජ්‍යතුමෙන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ පිරිසටත් සූර්ය දිවි රාජයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජයන් වහන්සේ වලාහක කායක සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අප්‍රමාදීව රකින උප්පලවන්නේ දිවි රාජ්‍යතුමෙන් වහන්සේටත්
මණියක්කක නාගරාජයන් වහන්සේ විශාලතු රූප දිවිරාජෝත්තුමෙන් වහන්සේ පතවිපාල දිවිරාජෝත්තුමෙන් වහන්සේ ඉන්දක දිවිරාජෝත්තුමෙන් වහන්සේ සුමන නාගරාජයන් වහන්සේ ඉන්ද මානවිකාව කෝටි 14ක් නාගරාජයන් වහන්සේලාටත් මහා මහින්ද දිවිරාජෝත්තුමෙන් වහන්සේටත් මණිමේකලා දේවදුවටත් මහා ഘോഷ දිවිරාජෝත්තුමෙන් වහන්සේටත් මහා සේන දිවිරාජෝත්තුමෙන් වහන්සේටත් සුමන සමන් දිවිරාජෝත්තුමෙන් වහන්සේටත් කියන්නාවෝ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතු චෛත්‍යන් ආරක්ෂා කරන්නාවෝ මේ සීලම දේවි දේවතාවුන් වහන්සේලාටත් මේ සීල කුසල් අඩුවක් නැතුව අනුමෝදන් වේවා සීලම සම්මාදිටික දෙවිවරු මේ සීල පිං අනුමෝදන් වේවා ඔබ අපිව රකින්න සීල සම්මාදිටික දෙවිවරු මේ සීල පිං සාදු සිතින් අනුමෝදන් කරගනිත්වා කියලා සාදෝ කියා පිං අනුමෝදන් කරමු අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින පාරමී ධර්මයක්ම වේවායි සාදෝ 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං